Zeka yogalo ekathu enne welcome to the show manchi kome ekka music ekata set enna ogalanta avasthawak thiyena api peka digatama ekathu vela hitiyot visheshayen ad dawasedi api ogala aadare karana artist la kiyapu denek ekka wenas vidihe katha bahak ekka naada band eke wenasma musical experience ekak ekka anna channel 1 osse ogalath ekka ekathu na visheshayen aadare matak karana ape title sponsor Manchikome is the only snack cracker made with rice. If you want a little bit of a snack while you're watching a movie, you know what to do. Right, adha apith ekka ekathu wenna artist la kawada kiyala man ogolanta handunna dennam. Mulinma me gayakayawa api hungak dannawa hungak aadare karana yage kathahandata api godak aadare e kathahandin geethayak ahuwa gaman aadare ඕෆ්ලෝ වෙනවා හදවතෙන් ඉතින් අපිත් එක්ක අද දවසේදී එකතු වෙනවා රුවන් හෙට්ටිආරච්චි ආයුබෝවන් ආයුබෝවන් ආදරේ උතුරාගලා යනවා නේද සාමාන්‍ය ජීවිතෙත් එහෙමද තාම එහෙමයි අනිවාර්යෙන් එහුත් එක්කම වෙන කවුද ඉතින් අපිත් එක්ක එකතු වෙන්නේ අපි කවුරුත් ආදරේ කරන ශරීර දෙක ආයුබෝවන් වෙල්කම් ටු ද ෂෝ ඉන් බාබි පින්ක් යස් මේ දවස්වල තීම් එක Right. ඉතින් අද දවසේ රුවන් හෙට්ටිආරච්චිත් එක්කම ශරීර දෙක අපිත් එක්ක එකතු වෙනවා. කොහොමද මේ දවස්වල මං වැඩිපුර දැක්කේ නෑ දෙන්නා. අපි ගොඩක් මීඩියා වල එහෙම දකින්න අඩුයි කියලා හිතනවා මේ දවස්වල. මම නම් ඉගෙන ගන්නවා මේ දවස්වල. ආයුර්වේදික පැත්ත ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඉතින් මෙයා I think classes කරනවා. Classes කරනවා. Lessons කරනවා music classes. උෂා අතරම මේ සෑහන කාලයක් ඉඳන් අර field එකේ वेगिंग आवागे क्या नहीं सहन आला वैट तीना काले एक तीमुना ने पढ़ते हैं न्यूट्रल लुना आवागे न्यूट्रल ले ला पढ़ता मीडिया नो मैं कोविड काले हिंद दहेमुने एक अत्ते के पढ़ा कपड़े पुरुधु करा किधर ही इन्ने इवसी में पुरुधु करा आवागे तीना मटे हितन आए हम एक यानी कोविड काले में पढ़ा खुन्दट किने कागे तीना अंडरस्टैंडिंग एक वैल्यू ना කරලා ඒව පරාජය තමයි මම ගොඩක්ම දැක්කේ. ඒ කියන්නේ ෆීල්ඩ් එකට එනකොට හරි අභියෝගයක් තිබ්බා. ඒ කියන්නේ ආටිස් කෙනෙක් වෙන්න ඕන. ඒකට සිහින මැව්වා. හැබැයි ඒක අභියෝග වැඩි එන්න ඩිසපොයින්ට් වුණා සෑහෙන අවස්ථාවල. ඉතින් මම හිතනවා ඒ කියන්නේ මම අදට කරන්න තියෙන දේ මම හරියට කරනවා. ෆියුචර් එකේ ප්ලෑන් එකක් තියෙනවා. බට් ඩේ ටු ඩේ ලයිෆ් එකේ මම ප්ලෑන් කරලා වැඩ ටික කරගන්නවා. එතකොට අනාගතේ තියෙනවා මගේ මියුසිකලි පැත්තෙන් මගේ පර්සනල් කන්සෙප්ට් එකක් සීරීස් එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු ඉන්නවා. ඉතින් ගොඩක් දුරට ඒක නාදත් එක්කම වේවි කියලා හිතනවා. ඉතින් මේ ඒ වගේ හෝප් එකක් තියෙන හැබැයි අපි බලමු. ඉතින් මම දවසින් දවස තමයි ජීවිතේ මම ගොඩක්ම මම එක ඉගෙන ගත්තේ ශාසා හැබැයි යුරෝපියන්ස් ලගේ. මොකද ලංකාවේ ගොඩක් අය මේ ෆියුචර් එක ගැන වොරි වෙනවා. අනාගතය ගැන ඉගෙන තමන්ගේ දේ ඉෂ්ට කරන්න බැරුණාම ජීවිතේ ඊට පස්සේ ඩිසපොයින්ට් වෙලා ඔක්කොම ඉවරයි කියලා තමයි හිතන්නේ. අපි දෙන ගොඩක් යුරෝප් යන නිතරම යන අවුරුද්දකට සාමාන්‍යයෙන් එකපාරක් හරි මාසයක් දෙකක් ගිහිලා යුරෝපේ ඉඳලා එන්නේ. යුරෝපියන්ස් ලගේ වැඩක් තියෙනවා එයාලගේ ජීවිතේ ජීවත් වෙන්නේ දවසට විතරයි. කියන හදන හොඳට ඇඳලා ඉන්නවා, කාලා බීලා ඉන්නවා, සන්තෝෂයෙන් ඉන්නවා. ड्रिंक ड्रिंक दाना लाइफ एंजॉय करना मम हिता जीवित अद මට ඒකෙන් නැතුව මට ආයි තව දෙයක් තියෙනවා ඒක අපිට හැමදාම එක කරන්න බෑ මොන හරි තියෙන්න ඕන ඉගෙනගෙන ඉතින් මම ඒකයි හැමතිස්සෙම මොන හරි දෙයක් ඉගෙනගෙන අද තියෙන දේ සතුට වෙලා
චිල්ලක ඉන්නවා ඉතින් මම මෙයා මගෙන් තමයි ඉතින් ඉගෙන ගත්තේ දැන් යාගේ වගේ කියනවා දැන් යාගේ වගේ කියවනවා amazing මම හංගා කසයෙන් බලාගෙන ඉන්න ඔයගොල්ලෝ එක්ක පොඩ්ඩක් කතා කරන්න I'd love to get your opinions on a few things හැබැයි ඊට කලින් අපි කවුරු තුරුවන්ගේ ආදරය කරන ගීතයක් අහලා හිටියොත් හොඳයි කියලා හිතනවා අපි මුලින්ම රෝන්ගේ කතාවෙන් සීත මාරුතේ ගීතය අහලා බලමු मारुते वेले मिन्नस्तिहा बाला ओब मत आदरे कियू मत कय हीन यक वगे ऐत मी दुमे दिदुलन पुन संदक वागे एलियाई ए हैंगुं हीते ओब मै जीविते मगे रैले गंगुले लक्से मा सीताई हित भूमा दोरे आई सितु विली सेना आदर इन पेंगिला दैले गंगुले लक्से मा सीताई हित भूमा दोरे आई सितु विली सेना आदर इन पेंगिला जीवित सागर के मुराई ते हैं गुमे सीत मारते वेले मिन अस्तिहा बाला ओब मत आदरे कियो मत कय ही नयक वगे यहने तनी यहने पेना ही नें इंगी पाना रैतुन यमोय अस्माना मामुस पतन करना यहने तनी यहने पेना ही नें इंगी पाना रैतुन यमोय अस्माना मामुस पतन करना आदरे सुरे अलुदिन माई पिते सीत मारुते वेले मिन नस्तिहा बाला ओब मत आदरे कियू मत कय हीन यक वगे අපි ලෑස්ති වෙලා ඉන්න පොඩ්ඩක් කතා කරන්න රුවන් හෙටියාරච්චි සහ ෂෙරිල් ඩෙක එක රුවන් මේ අපි පළවෙනි සෙග්මන්ට් එකේ කිව්වා මේ ජීවිතේ හිතපු දේවල් හිතපු විදිහට උනේ නැති ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ කියලා මට මේ පොඩ්ඩක් ආපස්සට යන්න කැමතියි මට හිතෙනවා මේ මම අහලා තියෙන දේවල් මම පර්සනලි දන්නේ නැහැ හැබැයි අහලා තියෙන දේවල් වලින් I feel like ඔය දෙන්නටම humble beginnings තියෙන්නේ ඔබ මාතලේ ඉඳන් නේද එන්නේ ගම මාතලේ ඒත් හරි මේ රෆ් ස්ටාර්ට් එකක් තමයි තිබ්බේ මියුසික් කරියර් එකට මං හිතන්නේ මේ මුලදී සිංහවලෝකනේ ෆිල්ම් එකේ මතකද හැන්දෑවේ ගීතයට එන්න කලින් ඔබ ලොකු ෆයිට් එකක් දීලා තිබ්බ මියුසිෂන් කෙනෙක් වෙන සිංගර් කෙනෙක් හැටියට එතනට එන්න ඒ ජර්නි එක මොන වගේද ඒක ඇත්තම ශාමී ගීත විනාඩි 5000 කියන්න බෑ ඕනම කෙනෙක්ගේ ලයිෆ් එකේ ඒ කියන්නේ ස්ටෝරි එකක් තියෙනවනේ මම මාතලේ ඉපදිච්ච කොල්ලෙක් ඉපදිලා එතන පොඩි කාලේ ස්කූල් කාලෙම ඉඳන් මම අඳුරගත්ත මගේ හැකියාව පාසලින්ම මට ඒක සංගීතයේ ගුරුතුමියත් සමග යාළුවෙක් එක්ක සාමාන්‍ය අපි සින්දු කියනවා ඩෙස්ක් එකට ගහගෙන එතකොට ඒ කාලෙම රුවන් වල ලස්සන හඬක් තියෙනවා ඒක තේරුම් ගත්තා පාසලින්ම තමයි මුලින්ම අඳුරගත්තේ කටහඬක් මට තියෙනවා කියන එක ඊට පස්සේ එතන සංගීත විෂයක් විදිහට හැදෑරුවා
ඊට පස්සේ පාසලෙන් අවුට් වෙලා මම කියන අවුරුදු 12 ඉඳලා මම චර්ච් කෝර් එකේ හිටියා චර්ච් එකේ ගීතිකා කණ්ඩායමේ ඉතින් ගීතිකා කියනවා ඒ ආපස්සේ මට ගොඩක්ම මේ ලොකු හයියක් වුණා මගේ හඬ වැඩි දියුණු කරගන්න ඊට පස්සේ බෙල්ලුඩ් සංගීත නිකේතනයේ මම සංගීතය හැදෑරුවා ඉන්ස්ට්‍රුමන්ට් ඉගෙන ගත්තා එහෙම තමයි ආවේ හැබැයි සිහිනයක් තිබ්බා ඒ කාලේ ඉඳලා කවදා හරි දැන් හඬත් එක්ක ගායකෙක් වෙන්න ඕනේ කියලා හැබැයි ඉතින් මාතලේ ඉඳලා ඒක හිතුවට මේ අනිවාර්යෙන්ම කුඹුරට බහින්න බෑනේ ඒ නිසා ඉතින් ඒක එතෙන්ට එන්න මම සෑහෙන මට ඥාතියෙක් නෑ ඒ කියන්නේ රිලේෂන්ස් ලා නෑ ෆ්‍රෙන්ඩ්ස් ලා නෑ කොලම්බෝ වල කන්ටැක්ට්ස් නෑ මම 99 ඉඳලා ට්‍රයි කරා හැබැයි ෆීල්ඩ් එකේ ගාවේ මම 2010 11 years මම ට්‍රයි කරා යනවා කොළඹට එනවා බෝඩින් වල ඉන්නවා කන්ටැක්ට්ස් හදාගන්න ට්‍රයි කරනවා ගොඩක් මම බෝඩින් වල හිටි විජේරාම් පැත්තේ ඒ කියන්නේ අඩුවට ඉස්සරහේ තිබ්බා ඉතින් ඒ වගේ කොල්ල සෙට් එකක් එක්කමද ඔව් කොල්ලොත් එක ඒ කියන්නේ කවුරු හරි සෙට් වෙනවා ඉතින් අපි ආපුවාම කවුරු කරුවෙන් අපිට සම්බන්ධ වෙනවනේ ඉතින් ඒ වගේ සෑහෙන කට්ටක් කාලා ට්‍රයි කරලා ඊට පස්සේ හරියන්නේ නැහැ කියලා ආය යනවා ආය නూరు යනවා ආය බෑන්ඩ්ස් ප්ලේ කරනවා ජොබ් කරනවා ඊට පස්සේ ආය එනවා ඉතින් ඔහොමම 3-4 පාර ට්‍රයි කරා කොළඹ ඇවිල්ලා එපා වුණා දෙක තැන ඉඳලා එපා වුණා ඇත්තටම මම හිතුවා මේ මේක හරින වැඩක් නෙමෙයි මම අතැල්ලා දාලා ජොබ් බෑක් කරගෙන පාඩු ඉන්නවා කියලා හැබැයි ඒ කාලේ මේ නూరు මම එතකොට නూరుට මම ආවා ඇවිල්ලා බෑන්ඩ්ස් ප්ලේ කරද්දි හොටෙල්ස් වල ප්ලේ කරා චර්ච් එකේ මම නිතරම ඒ කියන්නේ සන්ඩේ සර්විස් එකේ අනිවාර්යෙන් මම ඉන්නවා වර්ෂිප් ලීඩ් කරා මම ඕකේ මම කියන්නේ බයිබල් චර්ච් ඊට පස්සේ දවසක් චර්ච් එකේ සර්විස් එකක් ඉවරලා අපි රූම් එකක් ඇතුළේ ඉඳලා গিටාර් එකක් ප්ලේ කරලා මම මගේ යාළුවෙක් හිටියා චන්දන කියලා ෆින්ලන්ඩ් ඉන්නේ දැන් එයාගේ තිබ්බ නොවෙන්ඩෝ කියලා සවුන්ඩ් කාඩ් එක මේ 2007 වෙච්ච කතාව ඉතින් ඒ සවුන්ඩ් කාඩ් එකත් එක්ක මම গিටාර් එක ගහලා නදී ගංගා තරණේ සිං කරා එයා ඉතින් ඒක හදලා මේ සති දෙකකින් තුනකේ රුවන් මං ඒක අප්ලෝඩ් කරා සයිට් එකට ඔයාලට පුළුවන් ගිහිල්ලා අහන්න කියලා ඉතින් ඒක ෆෝන් එකක් තිබ්බේ නෑනේ අර ඉන්ටර්නෙට් කැෆේ කියලා තියෙන්නේ ඉතින් ඒක ගිහිල්ලා මම ilove.com කියලා තිබ්බේ ඒකට ගිහිල්ලා සින්දු ඇහුවා අනවන මගේ අර එදා රෙකෝඩ් කරපු එක යනවා එහෙම මාසයක් දෙකක් ගියා එතකොට තමයි ඔය සිංහවලෝකනේ චිත්‍රපටයේ ප්‍රොඩියුසර් රවි හාන්ස් ඒ සයිට් එකෙන් ඒ සින්දු අහලා එතකොට මේ වොයිස් එක කාගේද කියලා එයා හොයලා හොයනකොට කොහොම හරි චන්දනත් එයාගේ යාළුවා වුණා. ඊට මගේ අර මියුසික් එක කරපු එක්කෙනා. චන්දනට කතා කරලා මාව කන්ටැක්ට් කරා. එතනින් තමයි ඒ කනෙක්ෂන් එක හැදුනේ. ඉතින් මම හිතුවේ නෑ දැන් මේ සින්දුව කරන්නේ මම මොකක් හරි වෙයි කියලා. ඒක ගෝඩ්ලි ප්ලෑන් කරා මම හිතනවා ඔන් ටයිම් වැඩේ කරක් ඒ දේ උන්නේ නැත්නම් රවි හාන්සාව කන්ටැක්ට් කරන්න ඒ කනෙක්ෂන් එක හැදුන්නේ නැත්නම් ඒ ෆිල්ම් එකට ඒ song එක ගීත ගායනා කරන්න හම්බුනේ නැත්නම් where would you be right now මේ වෙනකොට රුවන් හෙට්ටි ආරච්චි මොනවා කරනවද නෑ ඒකම නෙමෙයි මගේ ටර්නින් පොයින්ට් එක ෆිල්ම් එකේ song එක ගියා හැබැයි මාව මිනිස්සු දැනගත්තේ නෑ රෙකග්නයිස් කරගත්තේ නෑ මේ රුවන් හෙට්ටි ආරච්චි කියන because voice එක විතරයි ගියේ සින්දුව දන්නවා ඔව් personally මේ මාව දන්නේ නෑ කවුරු ඊට පස්සේ තමයි මම ප්ලෑන් කළා ආයේ කොළඹට එන්න ඕනේ කියලා 2009 වල කොළඹ ඇවිල්ලා නාවල ප්ලේස් එකක් මට හම්බුණා. නැවතිලා මම එතන මට ජොබ් එකක් කරා. ජොබ් එකක් කළා ඒ කියන්නේ Sunday after service වගේ පොඩි ක්ලාසස් ටිකක් කරා. මමයි මගේ යාළුවෙක් නිරෝෂන් ඉදී අපි වෙස්ලි කෝලෙජ් එකට ගිහිල්ලා මියුසික් ටීච් කරා. ඉතින් ඒ වගේ part time වැඩ කරන ගමන් මට කීබෝඩ් එකක් තිබ්බේ නැහැ කොළඹ වල. ඉතින් මගේ ලක්ෂාන් කියලා යාළුවෙක් කියන්නේ මෙන්න මේ ඔක්ටිව්ස් දෙකක වගේ පොඩි කීබෝඩ් එකක් මට ගෙනත් දුන්න රූම් එකේ. ඉතින් මම ඒක ගගහද්දි තමයි මට නොදකින්න බෑ මෙලඩි ගාවේ. ඒ චූටි කීබෝඩ් එකේ. Yes. ඒකෙන් හදා ඒකෙන් තමයි හැදුවේ නොදකින්න බෑ මෙලඩි. අදලා ඊට පස්සේ මට සල්ලි ඕන වුණා. සුරාජ් මාප තමයි මට රාජ්‍ය මොන ගස්සන්නේ මියුසික් කරපු රාජ්‍ය. ඉතින් රාජ් මට යම් කිසි මුදලක් කිව්වා මට මුදල කියන්න බෑ රයිට් ඒ කාලේ ඉතින් ඒක පොඩි ගානක් ඔව් පොඩිත් නෑ ඒක පොඩි නෑ නේ නේ කවන්න ඉතින් ඒක ඒකට හොයාගන්න මම ඊට පස්සේ පොඩ්ඩක් මාසයක් දෙකක් සල්ලි කොහොම හරි හොයාගෙන මියුසික් කරගත්තා ඔව් ටෙලිකාස්ට් කරා සින්දුව ගියා ඒ මියුසික් වීඩියෝ මොඩල් හම්බුනේ කොහොමද මොඩල් රාජ්ජම ඔක්කොම ප්ලෑන් කරා
රාජ් තමයි ඇත්තටම මට ගොඩක් සපෝට් කරේ මගේ කැරියරේ අර මතක දැන්දේ මාව ඇත්තටම වොයිස් එක විතරයි ගියේ මාව දැනගත්තේ නෑ පුද්ගලික දින මාව එළියට ගේන්න ගොඩක් මට උදව් කරේ රාජ් රාජ් තමයි වීඩියෝ එක ප්ලෑන් කළා يعني මට දන්නේ නෑනේ මොනවද මම දන්නේ නෑ ඒකෙන් තමයි එළියට ආවේ දැන් එතනදී තමයි අපි ඔය දෙන්නව එකට ඔන් ස්ක්‍රීන් දකින්නේ මම ඒකට එන්නම් මොකද I think ඒක life changing moment එක එතන තමයි වුනේ අර කිව්වත් වගේ හැබැයි ඒ කතාවට එන්නම් හැබැයි දැන් අපි සුදර වෙන්නේ කතා කරපු song එකේ live performance එකක් බලන්න මේ නොදැක ඉන්න බෑ රුවන් හෙටියාරච්චි නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරේ නොලැබ ඉන්න බෑ තව නම් ඔබේ ආදරේ නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළමේ නොවිඳ ඉන්න බෑ නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරේ පැහැදුල් කතා මතකේ වෙලා පියමන් කලා පෙර පැසින පවී කියා මාහෙර තමා සිහිවෙනවා ඔබකී කතා මුළුරේ පුරා මතකේ දරා විඳිමි සදා මතකේ දරා විඳිමි සදා නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරේ නොලැබ ඉන්න බෑ තව නම් ඔබේ ආදරේ නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළමේ නොවිඳ ඉන්න බෑ නොදැක ඉන්න බෑ මට නම් මගේ ආදරේ vibes ada pite karwan hetiya shikutula inna sharil deka inna then sharil ki patte api katha karat sharil ruwan ge palaweni song ek ara turning point ekata song ek ahanna kota ehuwama
මොකද මුලින්ම හිතුනේ first time listening to the song මුලින්ම ඇත්තටම ඒක මට ඇහුනේ එදා මං කොමහරි අමා ටෙලිග්‍රෑම් එක කලින් ඉවර වුණා ෂූටින් කොමහරි මං ගෙදර එනකොට ඒක අම්මා දාලා තිබ්බා චාට් ෂෝ එකක යනවා මට ඒක අර මෙයාගේ වට මොකද මං කිය වචනේ අර ඉඳගෙනවා කියන්නේ පොඩි කයක අනේ ඉතින් ඒ වචනේ මොකද मगे दया අර දෙයක් දැක්කොත් මම විශ් කරනවා ඒ හැදිච්ච විදිය මම ඉතින් මම මෙයාට කිව්වා අයියා යසින්දු මාර ලස්සනයි වචනත් ලස්සනයි ඔහොම මේ වගේව කරන්න ආයි කියලා එච්චරයි කිව්වේ ඉතින් තිප්ප ඊට පස්සේ මෙයා තමයි ඉතින් ගත්තේ මට දිගට හරියට දැන් ෆෝන් නම්බර් එක තියෙනවානේ ඒ පළවෙනි කෝල් එකේදී මොකද හිතරේ නුවන් මම දන්නේ නැහැ ඇත්තට මම කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ මම අලුත් නේ ඒ කියන්නේ නළුව දන්නේ නැහැ නිලිය දන්නේ නැහැ ශරීරය කවුද දන්නේ නැහැ හැබැයි මට මේ අමාගේදී මට මතකයි බොරැල්ලි ඉස්සර අර කටවුට් එක ගලකුවට ගහලා තිබ්බා මේ මෙයාගේ පින්තූරය ආ මං කෝ මං දැකලා තියෙනවා ඉන්නවා කියලා එහෙම කතා කරලා ඊට පස්සේ thank you නගා කියලා එහෙම තිබ්බා තියලා ඊට පස්සේ සින්දුව තමයි සීතමාරුතේ ඒකත් මම මෙලඩි කරේ මියුසික් කරේ අමිත් මේ ලිරික්ස් කරේ නිලාරම් කාසි ඉතින් ඒකත් හදලා ඉවරලා වීඩියෝ එක ප්ලෑන් කරද්දී මට වීඩියෝ එකට ඩිරෙක්ට් හම්බෙච්ච ඩිරෙක්ට් නියමම ඩිරෙක්ට් ශමිල් පතිරණ ඕකේ තාල රූප ඉතින් කවුද ගන්න මේ මොඩල් කියලා දැන් ගොඩක් ඩිස්කෂන් එකක් ගියා ඒ වෙලාවේ මෙයා මේ චිලිගේ සින්දුවක් කොහමරි මොකද්ද ලාරෝස ලාරෝස එකේ මෙයා ඉන්නවා ඒ දවස්වල එතකොට මම කිව්වා මෙයා නම් හොඳයි මචං මට කෝල් උත් කරා මම පොඩ්ඩක් කතා කරලා බලන්න කිව්වා ඕකේ ඊට පස්සේ මම කතා කරා මගේ මියුසික් වලට කැමති ඔව් ඊට පස්සේ කතා කරාට පස්සේ මෙයා බෑ කිව්වා අයියා මම ළඟදීම කරා වීඩියෝ එකක් දැන්නම් බෑ කියලා කිව්වා මම ඉතින් චමිලට ඔව් චමිලට කිව්වා මචං බෑ කියනවනේ නෑ උඹ try කරපන් ඔයි බොරුවට කියන්නේ කියලා ඊට පස්සේ වද දුන්නා මයාට වද දීලා කොහමද වීඩියෝ එකට ගත්තා ඊට පස්සේ දෙන්න අපි කතා කරනවා සාමාන්‍ය දවසට පැය 3-4 කතා කරනවා එක දවසක් පැය 8ක් ෂූට් එකෙන් පස්සේද ෂූට් එක ඉවරයි ඊට පස්සේ පැය 8ක් එක දවසක් කෝල් එකේ හිටියා කනෙක්ටඩ් නේද එදා ඒක දන්නේ නැහැ හිතුවෙත් නැහැ මං කිව්වේ අර ජීවිතේ මං ඒකයි කියන්නේ ගොඩක් අය කියන්නේ හදිස්සි වෙනවා ලයිෆ් එකේ දේවල් සඩන්ලි කරගන්න මම අවුරුදු 16-14 ඉඳලා කියන්නේ 16-15 ඉඳලා මම try කරා ෆීල්ඩ් එකට හැබැයි මං එනකොට මට අවුරුදු 31යි මම අවුරුදු 31 ගේ තමයි ෆීල්ඩ් එකට එන්නේ. ඒතර ඔබ හිතන්නේ සමානට හිතන මගේ ලයිෆ් එක ඉවරයි මේ වෙලාවට මම මොනවද කරන්නේ කියලා. නෑ මම හිතන මම ට්‍රස්ට් කරන්නේ ගොඩ්. මම හිතන අපි කොච්චර බෑ කිව්වත් يعني දෙවියන් වහන්සේට පුළුවන් අපේ ජීවිත වෙනසක් කරන්න. ඉතින් ඒ කනෙක්ටින් පොයින්ට් එක මොකද්ද? ඔය දෙන්නට අර එක තැනක් තියෙනවා මෙයා හිතන්නේ මේ විදිහට කියලා හිතන අර කනෙක්ෂන් එකක් ඇති වෙන තැනක් තියෙනවා ශරීරයට මතකද මොකක්ද ඒ කියන්නේ ගොඩ්ලි අපි දෙන්න එක විදියට කතා ගොඩ් ගැනමනේ කියන්නේ මමත් තෑන්ක්ස් කරන හැමතිස්සෙම අද මං ඉන්න තැන ගැන මෙයාටත් ඒකම තියෙනවා මං හිතනවා ඒක තමයි අපි දෙන්නව එකතු කරන්න ලොකුම පළවෙනිම දේ මොකද අපි පළවෙනි තැන දෙන්නේ දෙවියන් වහන්සේට නිසා මං හිතනවා ඒක නිසා තමයි එකතු වෙන්නේ අර මේ හම්බල් කියන වර්ඩ් එක අපේ ජීවිතේට එන්නේ ඒ කියන්නේ ඒක බොරුවෙන් ඇති කරගන්න ඕනේ නෑ. ඒ ලයිෆ් එකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඒක අපි කොහොමද ආවේ මෙතෙන්ට? ඒක හැමදාම මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර අයට අද අලුත් අයට ඒක තේරෙන්නේ නෑ කියලා දෙන්නේ කවුරුත් නෑ. ඒ කියන්නේ Tamanට අමතකයි Taman ඒ කියන්නේ අර මන්න ෆීල්ඩ් එකට මාර ගරු කරනවා. මොකද ඒක අමාරුවෙන් ආපු තැනක්. මම හිතනවා නවකෙන් එනවා ඉතින් එයාලට ඒකේ වටිනාකම සමහර අයට සිම්පල් වගේ දැනෙනවා ඉතින් අර chances ගොඩක් තියෙනවනේ අද ශාෂා. ඒ කියන්නේ really good. Yeah, option ගොඩ අපිට එහෙම තිබ්බේ නැහැ. ඉතින් මේක gift එකක්. මේක හරියට අර ඒක අර සල්ලි වලට වඩා නිකන් හැමෝටම මේක ගන්න බෑ. එන්නත් බෑ. අපි මේ personally මාත් දකින්න දැක් ගොඩක් අයට අර ඒ popular card එක හම්බ වෙච්ච ගමන් they lose their way. ගොඩක්
තන කියන්නේ තමන්ගේ මග නැති වෙනවා මම හිතන්නේ I think you two have really grounded yourselves ඒ පැත්තෙන් බැලුවාම දැන් එතකොට after that relationship මට මතකයි ඒ දවස්වල එක මාර හැමෝම කතා කරපු දෙයක් වුණා and then you suddenly got married ඒ දවස්වල I mean ඔයාගේ කරියර් එකෙත් මුල රුවන්ගේ කරියර් එකෙත් මුල එතකොට ඒ වෙලාවේදී කිනෝන ඉන්ඩස්ට්‍රි එකේදී බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් කියන්න එපා හස්බන්ඩ් ඒ කියන්නේ බඳින්න එපා කලින් එහෙම දේවල් කියුවේ නැද්ද මට හිතෙනවා ගොඩක් අය කියන්නේ නැති කියලා ඔව් ඉතින් නැහැ කියන්න බෑ බොරු කියන්න බෑනේ ඉතින් එහෙම දේවල් නම් වුණා ඉතින් ඒක අර දෙන්නගේ අර ආදරේදී අර ඒව අදාළ නැහනේ ආදරයට ආදරේ කරනවා නේද කියන්නේ සිංහල බොක්කෙම්ම කියලා ඒ වගේ දෙයක් තමයි වුණේ ඉතින් සතුටුයි ඉතින් හැමදේම ඉතින් ඉගෙන ගන්නවා yeah everything turned out well මම ශාසන ඇත්තටම ශරීර හම්බෙච්ච කියන දැන් thanks කරන මොකක්ද දන්නවද මම ෆීල්ඩ් එකට එනකොට මම දන්නේ නැහැ මොකද්ද මේකේ මොන වගේ පැත්තක්ද කියන එක මම දන්නේ නැහැ හැබැයි මට කලින් මෙයා ඇවිල්ලා හිටියි මෙයා මම හිතනවා 2006 ඉඳලා ෆීල්ඩ් එකේ ඉන්නවා යාට තේරෙනවා මේක මොන වගේ තැනක්ද කියන්නේ ප්ලැට්ෆෝම් එක මොකද්ද කියන මම very new to the field ඒ කාලේ එතකොට මෙයා මැරි කරපු ගමන් මම ඒ කියන්නේ බැලන්ස් වුණා මගේ ලයිෆ් එකේ පොඩ්ඩක් නීති දානකට හරියම මාරුණා මෙයා කේන්ති යන කෙනෙක් මං කො මම හිතා මෙයා නෑ හරිය නෑ ඩක් නෙමෙයි මේ ශරීර කැතුව කේන්ති යන ඒ කියන්නේ ශරීර අතාරින්නත් කියලා මම හිතුවා ඒ කියන්නේ මේ මේ කෙලින්ම ස්ට්‍රේට් ෆෝඩ් කියනවා කියන්න ඕන එක පොල්ලෙන් ගහනවා කියන කෙලින්ම කියනවා මං දන්නේ නෑ ඒක මේ ෆැෂන් මට ඒක පොඩි කාලෙම මම කියනවා මට අර හිත ඇතුලේ ඒක තියාගෙන ඉන්න බෑ අම්මිනත් නෙමෙයි තාත්තිනත් නෙමෙයි ගෙදරත් නෙමෙයි මටත් නෙමෙයි ඉතින් මම දැන් මට ඒක තැලිලා තියෙනවා මට දැන් අර දැනෙන්නේ නෑ ඒක හොඳයි කියන එක හිත ඇතුලේ තියන් ඉන්නවට අර මිනිස්සු හිත ඇතුලේ තියන් ඉන්නවා කියන්නේ පලි ගන්නවා හැබැයි ඒ වගේ ගාව ඒක නෑ කියලා දාන එතනින් යන්න ඉවරයි හැබැයි රුවන් එහෙම කියනකොට ආරි නපුරුයි කියලා හිතන්නේ නපුරු නෑ එහෙම නපුරු නෙමෙයි අතන අර මේ ඔනස් ඔනස් කියන්නේ يعني මම කියන්නේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් yeah 100% හරි අපි ඒකන තව කතා කරමු මේ අපි ඊළඟ ගීතය හන්තානේ කඳු මුදුන සිසාරා මේ ගීතයයි තෝරගත්තේ පණ්ඩිත් අමරදේවයන් කියන්නේ මගේ ජීවිතේට කියන්නේ ඒ හඬ ඒ ගීත හරිම संवेदी मिनसुंगी हदवत अतुलट कथा कर गीत युमा गायन कर इतकोट मट एक अवस्था कम स्लिम नीज पीपल्स वोटे युमा समगम दिपार सम सम्मान लिंग गीते गायन कर इट कलिंग सरने नाद बैंड मम संदरुणी गायन कर अतर मे गीते मेवन मिलियन दिखट එහා බලලා තිනවා හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා ඒ ගීතේට මට අදට ඉතින් එතුමාගේ ගොඩාක් ගීත තිනා හැබැයි මේ ගීතයක් මම ආස කරන ගීතයක් වෙනස්ම විදිහට අද ගායනා කරන්න ඕන කියලා තමයි තෝරගත්තේ අනිවාර්යෙන් ඉතින් ඒ විදිහටම ප්‍රේක්ෂකින් හැටියට ඔගලොත් ඒක මේ ගීතය වැරඳගනී කියලා හිතනවා මේ හන්තානේ කඳු මුදුන සසාරා බලන්න सती सरसवी पाए मल कटयम सेवने सिरी पोद वस्से नगुनु सतुटुरल मिरिंगु सायुर विनी अतीतये मिरिंगु सायुर विनी अतीतये Antane kandu munduna sisara pavanat vi ennam obe suwanda randi kutiya samipe kusumat vi ennam kusumat vi ennam Thank you.
පාසල කඳු වැටි අතරේ මහවැලි ගං ඉවුරේ අත්තටු සිඳකත් විහඟ විලාසෙන් අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අන්තානි කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් මේ වයිබ්ස් එක තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් මංචි කොමේ එක මියුසික් එකට සෙට් වෙන්න ඔන්න අපි ලෑස්තිලා ඉන්නවා රුවන් හෙටියාරච්චි ඇන්ඩ් ෂෙරිල් ඩෙක එක. ෂෙරිල්, ඔයාගේ කරියර් ගැන පොඩ්ඩක් කතා කරොත්, මුලින්ම අපි දකින්න යන කතා කරා වගේ අමා කියන ටෙනාටින් තමයි ගොඩක් අය ආව හඳුනගන්නේ. ඒ කාලේ ඒ ඔපචුනිටි එක මොන වගේද? ඒක ඇත්තටම ගිෆ්ට් එකක්. අදටත් මිනිස්සු මට ෂෙරිල් කියන්නේ අමා කියලා කියන්නේ. ඉතින් හරි සතුටු වෙනවා. ඉතින් මම හොඳ දෙයක් කරලා තියෙන නිසා මට මිනිස්සු අදටත් අමා කියලා කතා කරනවා. ඉතින් එතකොට කොහොමහරි ඕකට කතා කරනකොට මගේ අම්මට කතා කරේ මෙහෙම ෂෙරිල්ව එවන්න, මෙහෙම තියෙනවා ඩ්‍රාමා එකක් කියලා. ඊට පස්සේ කොහොමරි අම්මා තමයි මාව එක්කන් ගියේ. බෑ කිය කිය ගියේ. ඒ බයයි. ඒ කියන්නේ ඒක කලින් ඇක් කරලා තිබ්බේ නැද්ද? මම ඇක් කරා ඉරහඳයට මූවි එක. ඕකේ. බෙනට් රත්නායක මිස්ටර් රත්නායකගේ. ඉතින් ඒක වෙනම එකක්. මේක වෙනම එකක්. ඉතින් මං අර ටිකක් හරි කම්මැලි. මොකද මම මාමට බෑ මම. අර සමහරයි හරි සැරයිනේ. පටන් ගන්නවනේ ටිකක් බයයි මම. මේ ඩයලොග්ස් එමත් වැරදෙනකොට ටිකක් අර සැර කරනවානේ. එතකොට බයයි. කොහමද ඒ වුණාට අමා එක මට මන් දන්නේ නැහැ ඒක මගේ ජීවිතේ නිකන් නිකන් අමුතු දෙයක් මට ඒක ඒකෙන් හමුණා. ඉතින් අම්මිට තමයි තෑන්ක්ස් කරන්න මමාට. ඉතින් එයා තමයි හැම දෙෙම ඔයාට පුළුවන් මං ඉන්නවනේ ළඟ කියලා හැම තිස්සෙම පුෂ් කරේ එයා. ඉතින් අමා එක හරිම ලස්සනයි. ඉතින් ශාන්තයි මට චාන්ස් එක දුන්නා. ඉතින් ඇතුළු සියලුම දෙනාට ඉතින් මං මට කියන්න තියෙන තෑන්ක්ස් කරන එක තමයි. ඉතින් අනිවාර්යෙන් ඔයාව අමා කියලා දන්නවා වගේම තවත් කට්ටියක් තම්සාරි කියලා දන්නේ. කාලයක් තිබ්බා ඒක පිස්සුවක් වගේ. ඒ නමත් හරි යුනික්. ඒ සිංදුව මාරු විදියට ඒ වගේම ඩ්‍රාමා එකකුත් ආවා තම්සාරි කියලා. ඉතින් ඒකත් අමා කරන කාලේ තමයි මට ඒකත් හම්බුනේ. ඉතින් ඒකත් ඉතින් හරි වෙනස්. ඉතින් අමුතු දෙයක්. ඒ කාලේ ජීවිතේ වෙනස් වුණාද? මට ලැජ්ජයි පාර යනකොට තම්සාරි ගන්න. සාරි වල පාට ඔක්කොම කියනවා. කොහොමහරි ඉතින් මේ අම්මට තමයි ඉතින් මම හැමදේම කියන්නේ. ඉතින් මං කව මම මේක මට අරියන්නේ මම සාරි වල නම් ඔක්කොම කියන ලැජ්ජාවෙ බෑ. කහ සාරි පින්ක් සාරි මියුසික් වීඩියෝ එකෙන් පස්සේ ඩ්‍රාම එකක් ආවනේ. ඊට පස්සේ ටිකක් හරි ගියා. ඕකේ දම්සාරිම් ඒ දම් පාටම තමයි කියන්නේ ඔක්කොමලා. ඉතින් ඒකෙන් පස්සේ ඉතින් හොඳයි. ඉතින් ඒ කියන්නේ මට හිතෙනවා මේ තාමත් ඒ වගේ නමක් ඒකෙන් පස්සේ හැදුන්නේ නැහැ කියලා හිතනවා. තාමත් කට්ටිය මතක ඇති. මං හිතනවා හැමදේම මම කොහේ ගියත් ප්‍රෝග්‍රෑම්ස් වල මං ගොඩටම තමයි තෑන්ක්ස් කරන්නේ. දෙවියන් වහන්සේටම තමයි තෑන්ක්ස් කරන්නේ. මොකද මට දෙයක් ලැබුණොත් මං හිතනවා මං ඒකට සාධාරණයක් කරන නිසා තමයි නමක් රැඳිලා තියෙන්නේ. දැන් දම්සාරි වුණත් අමා වුණත් දෙකම කියලා තමයි සමහර අය. දැන් නෝමලි දැන් අපි කොහේ හරි ගියාම පිට ගමකට වගේ සමහර අය දම්සාරිව දන්නේ. ඔව්. අමා බලලා නැහැ සමහර අය. සමහර තැන්වල නිතර. සමහර තැන්වල අමා. ඉතින් සතුටු ඉතින් ආසයි ඉතින්. ඊළඟට කාගේ නම වැටි? දන්නේ නැහැ ඉතින් කොහොම වෙයිද කියලා. ෂෙරිල්. ඔව්. ජස් ෂෙරිල්. දැන් ඩ්‍රාමා කරන්නේ නැහැ නේ ඒ නිසා. ඔව් ඒක තමයි. මෙහෙමයි දැන් මං ආසයි. දැන් මං ඉතින් ඇත්ත කතා කරන කෙනෙක්නේ. මං ආසයි වටිනාකමක් දෙනවා නම් කලාකරුවෙක්ට හරි වටිනාකමක් දෙනවා නම්. ඉතින් ඒකයි මං අර හැමතිස්සෙම මේ
තෝරලා බේරලා මට හරියනවා නම් මට සාධාරණයක් වෙනවා නම් මම වැඩ කරනවා නැත්තම් මම වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක ලොකු කමකට නෙමෙයි. අපි මහන්සි වෙනවානේ. අපිටත් තියෙන්න ඕනේ නේ එකෙන් දෙයක්නේ. ඉතින් ඒක ගැන හිතලා ඉතින් පාඩු වෙන්න හොඳ දෙයක් හම්බුනක් කරනවා. දැන් ඉන්ට්‍රස්ට් එක ආයුර්වේදික මම ඉගෙන ගන්නවා. IIC campus ආයුර්වේදික ඒ කියන්නේ ප්‍රඩක්ට්ස් හදන දේවල් ඉගෙන ගන්න ඔක්කොම ඩ්‍රග්ස් ගැන ඉගෙන ගන්නවා. ඉතින් මේ ටිකේ ඔක්කොම එක්සෑම් ඔක්කොම ඉවරයි. ඉතින් හරි සතුටුයි. ඉතින් ග්‍රැජුවේෂන්ස් දින ඔක්තෝබර් වල ඉතින් සතුටුයි. ඉතින් ඉන්ට්‍රස්ට් එක වෙනම පැත්තකට ගිහිලා තියෙන්නේ නේද? ඉතින් මම එකයි කිව්වේ මමත් සුදු වෙලාවට පේන්නේ නැතුව. මෙයාට දෙන්න ඕනේ නෑ. මෙයා ගන්නවා ගන්න ඔක්කොම. පොඩ බලනවා මිසින්ද එක එක කියලා. මං ආසයිශාෂාර එකකට කොටු වෙන්නේ නැතු. නෑ මම ප්‍රොඩක්ට් එක හදනවා කියන්නේ. එකකට කොටු වෙන්නේ නැතු මොන හරි දෙයක් කරන්න. ඉතින් අපිට earn කරන්න පුළුවන් නම් දක්ෂතාවය තියනවා නම් මොන හරි පැත්තකින් මම ආසයි එහෙම. ඉතින් හැමෝටම එක නැහැනේ. ඔව් ඒ කියන්නේ ඉදිරියේදී ශරීරයේ ප්‍රොඩක්ට් එකක් ඉදිරියේ ඉස්සරහට ආවොත් ඒකේ ගිනි පිග් ටෙස්ට් සබ්ජෙක්ට් එකලා තින්නේ නෑ. මට දෙන්නේ නෑ මම. ඇයි මේ එකක් ගානේ නෑ ඔක්කොම ගානවා. නෑ ඒක කොහොමද දැනගන්නේ? ඔව් මෑට හිතෙන්න ඕනේ. නෑ අවුවේ ගිහිල්ලා කළු වෙලා නෑ ඊට පස්සේ මට බනිනවා. ඇයි සි. රෑට තියෙන ක්‍රීම් එක උදේට ගන්නවා. ඒකයි ප්‍රශ්නේ. බර් සපෝටිව් හස්බන්ඩ් නේද? ඔව්. රුවන්ගේ කටට වෙනවා දේවල් කියන්නේ නොකියන. සපඩියු තමයි. නැයි තියෙයි මම කියනනේ මට කේන්තියන්නේ කියලා මෙයාට තමයි ගොඩක් කේන්තියන්නේ. ඒකට එන්නම. ඒකට එන්නම්. හැබැයි දැන් අපි තවත් රුවන්ගේ ඔරිජිනල් එකක් අහන්න ලෑස්ති වෙන්නේ අමතුමක්. අමතුමක් ගීතේ ඇත්තරම ඒක මම හදපු ගැත මේ තිලින බොරලැස්ස එයා තමයි ට්‍රැක් එක. කියන්නේ මෙලඩි කරේ. म्यूजिक करे तिलेन ए वगे लिरिक्स करे साजिद अतर मैं गीत महारी आसाई राज तम प्रोडक्शन ने कोकम करे राज के ने मगे जीते गेन म्यूजिक करे के गुडाक वेनस काम करंड गेन मट गुडाक उदाव कर बगेने एम तुमको या तम मट हादल दूर नहीं थिंग ए गीत अतर म वेनम जॉनर एक गुडाक हमार नोदकिन वगे ने वे वेनम පිරිසක් අහන්නේ මෙහෙමනේ දැන් මම ගායනා කළ තියෙන ගීතයක ගීතත් එක්ක ශසා කියන්නේ about 50 වගේ තියෙනවා හැබැයි අර සමහර ගීත තියෙනවා ඒවා සමහර අය ඒවා අහනවා දැන් කියන්නේ නීෂ් ඔඩියන්ස් එකක් ඉන්නේ ඔව් ඒ ඔඩියන්ස් එකට කියන්නේ කැටගරයිස් වෙලා තියෙන්නේ මගේ සින්දු ටික හරි එහෙනම් අහමු මෙරුවන් හෙට්ටිය ආරච්චි අමතුමා සුදු කම්මුලක් මාවත මැද වත්තලා රත් පැහැ කෙරූද තොලක් මට ලන්නුනා නිල් පැහැ මැවූ මන මෝහන නැතුසලා මං ආදරෙයි කිව්වද මට ඔබ එදා සායම්කාරී ඔබ වෙනවද බාරි මං ඉන්නම් ඔබ ගැන බල බලා සීලෙන් පෙවි මයින් නම්බරි බහ ඇත්තටම දෙයිද ඔයා ලංකරන් සිප ගන්න මං ආසයි ඔය කම්මුල මට ලං වෙන්න ඉඩ දෙනවද රොන්නරන් විඳ ගන්න මං ආසයි ඔය තොල්ලාග මට ලං වෙන්න ඉඩ දෙනවද තුරුලේ හැංගි පහසේ නෙත පැටලෙන හැම හීනේ ඔබගේ රුව මයි පෙනුනේ සායම්කාරී ඔබ වෙනවද බාරි
මං ඉන්නම් ඔබ ගැන බල බලා සීලෙන් පෙවීම එන්නම් බාරේ බහත්තටම වෙයිදෝ යා ලංකරන් සිප ගන්න මං ආසයි ඔය කම්බුල මට ලං වෙන්න ඉඩ දෙනවද රොන්න රන් විඳ ගන්න මං ආසයි ඔය තොල්ලාග මට ලං වෙන්න ඉඩ දෙනවද සුදු කම්බුලක් මා වෙත මෙද වත්තලා රත් පැහැකෙරූද තොලක් මට ලං නුනා නිල් පැහැමැවූ මන මෝහන නැතුසලා මං ආදරෙයි කිව්වද මට ඔබයද Welcome back to the show. CBL Manchi again. I know my vibes are kind of like to lie in there. I think one hit here. Chino, Cheryl Decker, you know. Mama Dakalatiana interviews will a Ruan Kiana. Cheryl Tamayo have a complete Kare Kiala. Why do you say that? Do you feel like Cheryl Hinda Samaravita Pathaka Tavat solidify una Kilitana, the Cheryl Gay, Labicha partnership the GVP? ඒක තමයි මම අර මුලින් එක කිව්වා. ඒ කියන්නේ ෂෙරිල් මගේ ජීවිතේ හම්බෙච්ච නිසා ඇත්තටම මම ඒ කියන්නේ ෆීල්ඩ් එකට මම අලුත්නේ. ඒකත් එක්ක ශාෂා ඇත්තටම මගේ අර ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඒ කියන්නේ මගේ හදිස්සියට ගොඩක් දේවල් දැන් මගේ ආටිස් කෙනෙක් වුණා මට ඒ කියන්නේ පොපියුලේජ් අර පොපියුලරිටි එක මට දැන් ලැබෙනවා. මුදල් එනවා. දැන් එතකොට පොඩ්ඩක් මිනිස්සු චුට්ටක් හරි වෙනස් වෙනවනේ. එතකොට මාව බැලන්ස් කරේ මෙයා පිටිපස්සෙන් ඉඳලා. සැර කරලා. ඔව් සැර කරා කියන්නේ ඒ කියන්නේ අර සමාර්ථ ඒ කියන්නේ මෙයා මෙයා කියන දේ අහන්නේ නැතුව මට ඕන දේවල් මම කරලා කියන්නේ සල්ලි වලින් පාඩු වෙලා තියෙනවා පොඩ්ඩක් පරිප්පු කාලා තියෙනවා හරි ඉතින් ඒ වගේ අර මේ ගොඩ් අර ගුඩ් සපෝටිව් වයිෆ් කෙනෙක් වුණා ඒ වෙලාවේ ඇත්තනම් මට අදටත් එහෙමයි ඒ කියන්නේ මෙහෙමයි මේ ෆීල්ඩ් එක කියන්නේ ප්‍රශාම් ඔයා දන්නවනේ ඉතින් මේකේ අමුතුම එකක් ඒ කියන්නේ ඒ තරම් අපිට නිදහස තියෙනවා ඒ කියන්නේ කලාකරුවා කියන්නේ එයාට ඕන තරම් නිදහසෙන් පරණ අපි කලාකරුව ගත්තොත් එයාලා ඒ තියෙන නිදහසට ගොඩක්ම ලිකර්ස් පාවිච්චි කරා. ඒ කියන්නේ උදේ ඉඳලා බොනවා හවසත් බොනවා ඊට පස්සේ ගොඩක් ආටිස්ලා මැරුණේ ලෙඩ වෙලා. ඒ කියන්නේ එයාලව බැලන්ස් කරන්න කවුරුත් හිටියේ ඒ තරම් නිදහස. නිකන් අපි හිතන්නකෝ ස්ටේජ් එකට ගිහලා සින්දු හතරක් පහක් කියන අපිට ලැබෙන මාසෙක මාසයක් ජොබ් එකක් කරලා ගන්න වැටුපක් අපිට විනාඩි 10න් 15න් හම්බෙන. ඒතර අර මුදල් වල පවා අපිට අර ගොඩක් වටිනාකම ටික ටික අර දැනෙන්නේ නැතු විගා යනවා ඒ වගේ තමයි ඉතින් මමත් අර මට මුදල් එනකොට මම වියදම් කරනවා යාළුවෝන් වියදම් කරනවා ඉතින් පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් දැම්මා තේරෙනවද එතකොට මේ මෙයා ඔක්කොම බැලන්ස් කරා ඒ කියන්නේ අපි අර වැරදි පැත්ත නෙමෙයි මම කියන්නේ අපි දන්නේම නැතුව අපි දන්නේ අපිට තේරෙන්නේ අපි අන්දා ඒ වෙලාවට ඒක මෙයා යා ලොස්ට් වෙනවා ඉතින් අපි මෙයා තමයි කිව්වේ ඔය යන විදි හරියන හැම වෙලාවෙම බැලන්ස් කරා. ඉතින් අදටත් මම මගේ අර දෙවනෝසේ එක තමයි ඔන් ටයිම් මට මෙයාම දුන්නා. දුන්න නැත්තම් මම හිතන්නේත් නෑ. ඒ කියන්නේ මම ඒ කියන්නේ මෙයාටම ක්‍රෙඩිට් දෙන එක නෙමෙයි මම කරන්නේ. නමුත් තමන්ගේ ජීවිතේ හොඳම ඒ කියන්නේ පිරිමියෙකුට හොඳ ගැහණියක් හම්බුනොත් මම හිතනවා පිරිමියාගේ ජීවිතේ සාර්ථකයි. නියම. ඒ කියන්නේ කෝටි ගණන් සල්ලි තියෙන්න ඕනේ නෑ. ධනපතියෙක් වෙන එක නෙමෙයි මම කියන්නේ. කියන්නේ එයාගේ ඇටිටියුඩ් එයාගේ පර්සනලිටි එක ඒ හැමදේම අතින් මම හිතනවා ඒක තමයි ජීවිතේට ලැබෙන්න ඕනේ සපෝට් එක මෙයාගෙන් ලැබුණේ නැත්නම් හිතනවා ගොඩක් අය මේ වයිෆ් මේ 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 එක්සැම්පලි ගන්න අපි ධනවත් කියන එක පෙන්නන්න ගොඩක් අය කියන්නේ මම සාර්ථක වෙලා තින්නේ මුදල් ලැබුණා කියන එක කියන්නේ මේ වයිෆ් නිසා කියන එක ඒකට මම ඇත්තටම එකඟ නැහැ අපේ ජීවිතේ හැමදේම ඇටිටියුඩ් අපේ පර්සනලිටි එක අපේ තියෙන හැමදේම කියන්නේ මම අඳින එක පවා ෂෙරිල් තමයි හිතුවේ කියන්නේ ෂෝ එකට යනකොටත් ඕක අඳින්න එපා ඕක ගැලපෙන්නේ නැහැ මැච් වෙන්නේ මේක අඳින්න කියන්නේ අදටත් එහෙමයි මට දැන් පුරුදු වෙලා මොකක් හරි ඇන්දොත් ෂෙරිල් මේ බබා මේක හොඳයිද නරකද කියන්නේ අර ඒ සපෝටිව් එක මට ලැබිලා යා ඉතින් මම හිතනවා අර
මම කෝටිපතියෙක් නෙමෙයි මම ධනපතියෙක් නෙමෙයි හැබැයි මගේ ජීවිතේ මෙච්චර දුර එන්න මට සෑහෙන උදව් කළා තියෙනවා යා මැරේජ් තෙරපි සෙෂන් එකකට ගියා වගේ yes නෑ ගොඩක් අය සාසාර මේ මේ කියන්නේ ඔර කතාව ඕනම පුරුෂයෙක්ගේ ඒ කියන්නේ දියුණුවේ පිටිපසින් ඉන්න කාන්තාව කියන්නේ යා බිරිඳ කියන එක එතකොට මේ මම කියන්නේ ධනෙ කියන එකද කියන්නේ ඒක මං හිතන රෝං මේ එක්සැම්පල් එක කියන්නේ ඔව් කියන්නේ මේ ධනෙ නෙමෙයි මිනිසුන්ගේ හදන්න ඕනේ ඇටිටියුඩ් එක පර්සනලිටි එක නේ ඒ කියන්නේ හැමදාම මම මිනිසුත් එක්ක හිනා වෙලා කතා කරලා ජීවත් වෙන විදිය Yeah, just life. Oh, and ඒක තමයි මම ගුරු කරන්න ඕනේ. අනිවාර්යෙන්. අපි ඔයගේ ප්‍රසිද්ධ වෙච්ච සහ මේ සමාජය අතරට වැඩිපුර ගිය ගීත ගැන කතා කරනකොට එක කැච් ෆ්‍රේස් එකක් තියෙනවා ඒක ගැන අහන්නේ නැතුවම බෑ. ඔබට සතුටුයිද දැන්? ලයික් ඒක දැන් කාලෙන් කාලට ඒක මොකක් හරි එකක් එනවනේ. එනවනේ ඉතින් දැන් යන්නේ වෙනම වෙන වෙනම ට්‍රෙන්ඩ් එකක් යන්නේ දැන්. ඉතින් ඒකත් ට්‍රෙන්ඩ් එකක්. මේ දවස්වල ඒක ගොඩක් අර දේශපාලක්ෂෝගේ කටින් කියවුණා. ඒවත් එක්ක ඒක ටයිටල් එකක් වුණා. ඒකත් සජිත්ම තමයි ලිව්වේ. ඒකත් එක්ක ඇතර ඒ මට ගොඩක් ෂෝස් හම්බුණා ඒ කාලේ. ආ ඒකින්ද? නෑ අර ෂෝස් වැඩි වෙනවනේ අර. ආ යා යා යා. මේ ටයිටල් එකක් ඉතින් අර පොඩ වෛරල් යන වෛරල් යනකොට මේ ඒ වගේ තමයි දැනුත් ගොඩක් වෙලාවට ටයිටල් වෙලා මේ මම කාගේ හරි පර්සනල් ලයිෆ් එක කරන් මේම මොනහරි ගොසිප් පරි හදද්දි ඒක මිනිසු දන්නේ ඒක වක්‍රව ඒ කෙනාට ලොකු චාන්ස් එකක් හම්බ වෙනවා අනිවාර්යෙන් අනිවාර්යෙන් මම කියන්නේ ඔව් මට දෙයක් මේ වගේ රෝන් හරි මොකක් හරි එකක් આવුත් මම එකෙන් පොසිටිව් පැත්තක් ගන්නවා no publicity is bad publicity yes. okay මේ ඊළඟ song එක චාමර වීරසිංහගේ song එකක් ඔය සුසුම් පවන් වැඩි ඇයි මේ song එක ගායනා කරන්න තීරණය කරයද චාමර කියන්නේ කියන්නේ චාමර කියන්නේ මට නෑ තාම මම අනිත් වැඩසටහන් වලත් කියලා තියෙනවා චාමර කියන්නේ කියන්නේ චරිතයක් අර කියන්නේ හදවතේ ගායකයෙක් කියලා නේ පබ්ලික් එකේ කියන්නේ කියන්නේ චාමරට ඒ ඉන්න මොනවාද මේ රසිකයින් රසිකයින් ඒ ෆෑන්ස්ලා ටික මම හිතනවා ඒ කියන්නේ අපිට යම් පිරිසක් ඉනවනේ නමුත් චාමර කියන්නේ අර අයිකන් එකක් වගේ යාට මේ හැමෝම ආදරේ ගීත එයාගේ නිර්මාණ තයාගේ හඬයි අයිඩලයිස් කරනවා හො නේද අන්න ඒ වගේ ඉතින් අර දැන් මම ගත්තොත් රුවන්හිටිය ආරච්චිට කැමැති පිරිසක් ඉන්නවා මම ඒක දන්නවා ඒ කියන්නේ මට අකමැති පිරිසකුත් ඉන්නවා නමුත් චාමර කියන්නේ අර දමිත් චාමර කියන්නේ වෙනම එකක් මම දන්නේ ඒක කොහොම ඇවිල්ලාද කියලා ඉතින් අර එයාගේ නිර්මාණ එයාගේ චාමරත් හරීම හම්බල් මිනිස්සෙක් ඉතින් මහරි ආසයි ඒ සින්දුවටත් ආසයි මම වැඩසටහනක දැක්කා ඒ ගීතය සරිත් සුරිත් සංගීත කණ්ඩායම ලස්සනට ප්ලේ කරලා තියෙනවා ඉතින් මේ ගීතෙට මම ඒ ආසම නිසා තමයි නිතරම අහන ගීතයක් නිසා තමයි අද තෝරගත්තේ ඔන්න අද නාද එක ඔය සුසුම් පවන් වැඩි රුවන් හෙට්ටි ආරච්චි ඔය සුසුම් පවන් වැඩි නෙතුපියන් සැලෙරිදි සොයා කිහින් හිත ගිලන්
තවත් ඔබේ ළඟයි අද අපිත් එක්ක රුවන් හෙට්ටිය ආච්චි වගේම ෂෙරිල් දෙක එකතු වෙලා ඉන්න අපි ගොඩක් මැරේජ් ලයිෆ් ගැන කතා කරා අපි ගොඩක් අර සෙලිබ්‍රිටි කපල්ස් ගැන කතා කරනකොට අනිවාර්යෙන්ම එන නම් දෙකක් තමයි රුවන්යි ෂෙරිල්යි දැන් අපි ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරොත් මම හිතන්නේ ඕගොල්ලන්ට ගොඩක් අය කතා කරන්න ඇති යංග ඇක්ට්‍රෙසස් රුවන්ට කතා කරන්න ඇති කියන්නේ මම දන්නේ එහෙම අවවාදෙම ඉල්ලනවාද අහනවාද මේ මම මෙහෙම කරොත් කමක් නැද්ද කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ කියන්නේ කරියර් එකේ ඇඩ්වයිස් එහෙම අහන අය ඉන්නවද නැහැ නේද අපිට ඇඩ්වයිස් දෙනවා නේ ඒක අපිට ඇඩ්වයිස් දෙනවා ඒක අපිටත් තේරෙන්නේ අපිට ඇඩ්වයිස් දෙයි දැන් අපිට ඉන්න ඕනේ දී කොහොමද කියලා ඒ වගේ කියන්නේ මම අලුත් අයට බ්ලේම් කරනවා නෙමෙයි ඒ කියන්නේ මම ආවේ මාර කට්ටක් ඒක ඒ කට්ට මම හිතනවා जीवित हरम सुंदर ये काप कट इन तब पड़ी का कोलपट अवीलास मत इसर साली ने मम रुपया दाहक सत्या जीवत थाउस रुपीस मम सत्या सबाई बोला वगे मस तुन हतराकित मम हिटिया इसर नावल तेनाती सैवर कटिया को आलू टीके वगे लाइफ मेनेज कर හම්බෙන සල්ලි ඒක පුදුම ඒ කියන්නේ ජොබ් බෑක් කරලා ඉන්න පුළුවන් හැබැයි මේ ෆීල්ඩ් එකට එන්න තියෙන මේ උනට තමයි මේ කට්ට ගෑවේ ඒකකොට මම හිතනවා මේ අලුත් අය ආවේ මේ විදියට දැන් වැඩේ තියෙන දැන් එන්නේ TikTok එකකින් නැත්තම් රියැලිටි ෂෝ වලින් එනවා ඒ කියන්නේ සනිකව ඒ කියන්නේ එයාලට තේරෙන්නේ නැහැ ලයිෆ් එක ඒ කියන්නේ වැරදක් නෙමෙයි ඒ chances අත ගොඩක් තියෙනවා ෆීල්ඩ් එකට එන්න හැබැයි ඒ වගේ ආපුවාම ඒකේ වැලියු එකක් इंडस्ट्री की इन्ना वाल्यू एक प्रवीण इन्नो परणत इन्नो ए आयट दिना रेस्पेक्ट हेमदेव धन गण अदने मुल भीतर शरीर मांग लाइफ लभिलने एक्सपीरियंस अभी दंडो मे इंडस्ट्री की इन्ना प्रवीण कवुद नवके गारे हलो मचांग अनम्मन की कथा करना अब आप हदवते तीन මේ පුද්ගලයා කොච්චර පරිණත පරණ කෙනෙක්ද? yeah. අපි මට ගෞරව කරන්න ඕනේ. yeah. තේරෙනවද? yeah. ඒක හදවතේ තියෙන්න ඕනේ. yeah. ඉතින් අද නවකීම මං හිතනවා ඔව්ව තමයි ඇති කරගන්න ඕනේ. ඒතකොට තමයි මේ ඉන්ඩස්ට්‍රි ලස්සන වෙන්නේ. yeah. නැත්තම් අර සින්දු ලස්සනයි අලුත් වෙන එක මේවා හොඳයි. ඒවා හොඳයි හැබැයි ටික කාලයක් යනකොට ආය යනවා. හැබැයි ඔබ පවතින්න නම් හැමදාම අර වැලියුස් ටික එකතු කරගන්න ඕනේ. ඒ වැලියුස් ටික නැතුව ඔයාලට මේක ජීව හැමදාම ඉන්න බෑ. ඒ වැලියුස් නිසා තමයි චාමරට තමයි ආදරේ මට ආදරේ හැම මේ වගේ චරිත වලට පරණ ගායකයින්ට ආදරේ ඒකයි ඒ වැලියුස් නැති අයට අදටත් පරණ අයගේ සමහර අය ඉන්න එයාලට බයිනවා අප්පෝ එයාද එයා ගැන කතා කරන්න එපා කියලා කියනවා අර මේ කතාවක් තියෙනවානේ people will forget what you did but they won't forget how you made them feel
නේද අපි කෙනෙක්ට ඒ හිතට දැනෙච්ච දේ කවදාවත් අමතක වෙන්නේ නැහැ ඔබ කරපු දේ අමතක වුණා කියලා මම කියන්නේ සාතම් අපි මොන ඉන්ඩස්ට්‍රි නෝ අපි මේ ජීවත් වෙන తాවකාලික ලයිෆ් එක නේ මේ ටෙම්පරරි වර්ල්ඩ් එක ලයික්ස් අපි 60 years ඉදි 70 ඉදි 80 ඉදි නෝ තවම 90 ඉදි 100 ඉදි තේරෙනවද ඒ ඉතින් අපි මේ වර්ල්ඩ් එකේ මේ ටෙම්පරරි එක අපිට ලැබිලා තියෙන ලයිෆ් එකත් එක්ක අපි මිනිසුත් එක්ක හොඳින් ඉන්න ඕනේ. එච්චරයි මේ මේ ඔක්කොම අපි යන්නේ නැහැ නේ අරගෙන මගේ ප්‍රසිද්ධිය අරන් යනවද මම? වැඩක් නැහැ නේ. ඒ නිසා මම හැමදාම සතුටින් ඉන්නේ නැහැ හරි එච්චරයි. මේ අපි කියවනේ ෂෙරිල් හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් කතා කරන කෙනෙක් කියලා. ඒක ඔයාට මේ නෙගටිව් විදිහට හිටපු අවස්ථා තිබිලා තියෙනවද? ගොඩාක් තියෙනවා. ඉතින් මම 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 නම් හැමෝම එක කතා කරනවා hina වෙනවා කියන්නේ හායි හරි කියනවා ඉතින් ඒක තමයිනේ වෙන්න ඕනේ දැන් රුවන් කිව්වා වගේ දැන් TikTok වලින් ආපු අය ඒ කේකිනාගේ විදිය ඉතින් අර ඒගලන් අර හරි මේකට එන්න ඕනේ අර අර අපි 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 ආවේ මෙහෙ එහෙම නෙමෙයිනේ කට්ටක් කාලා මට කන තිබෙත් නැහැ හරියට සමහර ප්‍රෝග්‍රෑම්ස් වල එනකොට බඩගින්නෙත් එනවා එහෙමත් තිබ්බා දැන් රුවන්ට වගේම තමයි මම කොළඹ හැදුනට මටත් ඒ වගේ තිබ්බා චෙරි කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකක් කිව්වා එයා බිලින් කාපු කෙනෙක් you know billing yeah yeah billing yes කොමාරි අපේ දවල්ට කන්නේ නැතුව බිලින් කාපු ඒ කියන්නේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඕනම පවුලක මොන හරි ප්‍රශ්න තියෙනවා අම්මා අම්මටයි තාත්තටයි එහෙම තිබ්බ දේවල් ගොඩක් තිබ්බේ නැහැ ඉතින් අපි හුරු වුණා ඉතින් දුකත් හුරු වුණා ඊට පස්සේ ඉතින් මම මගේ මහන්සියෙන් හැමදේම මෙතෙන්ට ඉතින් ආවා ඒ දැන් ඒක පැත්තකින් තියලාද මම කියන්නම් අනිත් දේ දැන් මේ ෆීල්ඩ් එකට එනකොට දැන් මම හිතන විදිහ මම ගැන කියන්නේ මම හැමෝමත් එක්කම hina වෙනවා කතා බහ කරනවා හැබැයි මම හිතන්නේ දැන් ඉන්න අය එහෙමයි කියලා ඒගොල්ලන් ඒ කියන්නේ හරිම වෙනස් මාර ඇටිටියුඩ් තියෙන්නේ ඉතින් ඒක අපිට බනින්න උවමනාවක් නෑ ඒගොල්ලන්ම කාලයක් යනකොට ඒගොල්ලන්ම තේරුම් අරන් ඒක ඉතින් හදාගන්නේ ඉතින් ඉස්සරහට ඉතින් මම එහෙම ආස නැහැ කාටවත් මුකුත් කියන්න ඉතින් හැමෝම එක වගේ නෑනේ those are life experiences නේද අපේ මං හැමදේම නෙගටිව් විදියට ගන්නෙ නෑ පොසිටිව් විදියට තමයි දකින්නේ ඉතින් අර නෙගටිව් විදියට thought එක ගත්තොත් ඒක එතනම නිකන් dead වගේ මම හිතන විදිය හැමතිස්සෙම ඉතින් හොඳ විදියට තමයි දකින්නේ අනිවාර්යෙන් අපි තවත් song එකක් අහන්න සූදානම්ින් ඉන්නවා මේ අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන ඉරි තැලුණු වලා උඩු වියන් යටින් ඇයි අපි මේ ගීතය තෝරගන්නේ මේ ගීතය ඉස්සර බෑන්ඩ්ස් ප්ලේ කරද්දි මම ගායනා කරපු ගීතයක් ඒ කියන්නේ ඉස්සර මම බීට් බෑන්ඩ් වල හිටියනේ මියුසික් ආටිස්ට් කෙනෙක් වෙන්න කලින් එතකොට ඒ කාලෙත් මම මේ song එක sing කරා ඉතින් ඉස්සර නම ගායනා කරන්න කැමති song එක ආස සිංහ බලම් මෙරුවන් හිටියාරච්චි ඉරිතලුණු වලා උඩුවියන් යටින් මුදුතාර ඇතිරිල්ලේ යමු 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 අපි ඇවිද යමු ප්‍රේමියේ සිව් දෙසින් හඹායෙන් මොටෝ රත්රන් සෙනග රවටමින් සීරුවට විදුලි ඇස්සිනාසේවි නොරවටි යන්න යමු කහිරෙන් එතර වීලා කහිරෙන් එතර වීලා ජවරු නතවනාවි බිම බලන් යන්න යමු කහිරත් රැලි වැටිලා කහිරත් රැලි වැටිලා ඉරිත
ගැලුණු වලා උඩුවියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු 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 අපි ඇවිද යමු ප්‍රේමියේ සිවුදසින් හබායන මොටෝ රත රඟ සිරග රවටමින් සාමාන්‍ය විදිහට අපි ක්ලාස් කරගෙන හිටියා මම බෙල්ලුඩ් එකේ ඉගෙන ගත්තනේ මම කියන්නේ ස්කූල් අවුට් වෙලා චර්ච් එකේ කොහේක ඉන්න කාලේ මම බෙල්ලුඩ් කියන එක මා දන්නවද දන්නේ තරුණ සේවයකේ සංගීත නිකේතනේ ඒකේ තමයි සර්ලි වයජන්ත මහත්මයා ගොඩාක් කලාකරුවෝ ඇවිල්ලා තිනවා ඉතින් ඒකේ මම සංගීතය හැදෑරුවා ඉතින් මට ඒ ආභාෂත් එක්ක මම මේක අය රීස්ටාර්ට් කරේ කොරෝනා කාලේ ඉගෙන කොරෝනා කාලේ ගෙවල්ලට ඔක්කොම ඉරවුණානේ එතකොට මං අයිඩියා කරා මොකද්ද දැන් කරන්නේ ඒ කියන්නේ ආදායම් එන මම පැත්තත් නෑ ඒ බිස්නස් කරන්නත් බෑ මොනවත් බෑ ඒක තමයි මගේ මේ මේ බ්‍රිස්බෙන් වල යාළුවෙක් ඉන්නවා ඕස්ට්‍රේලියාවල එයා මට කිව්වා රුවන් මේ දැන් අලුතෙන් මේ කොරෝනාත් එක්ක ප්ලැට්ෆෝම් එකක් එන ඉන්ටර්නෙට් පැත්ත ඒ කියන්නේ ඔයා Zoom කියලා තව තවගේ දේවල් එනවා ඒ කියන්නේ කොරෝනාත් එක්කම ඔක මට කිව්වේ මම ඊට පස්සේ පොඩ්ඩක් එක සර්ච් කරන්න ගත්තා සර්ච් කරනකොට Zoom කියලා එකක් තියෙනවා අර ID එකක් ඩවුන්ලෝඩ් කරා ඊපස්සේ මම ෆෝස්ට් එකක් හදුවා හදලා මම දැම්මා ඔන්ලයින් ක්ලාසස් කියලා අය දැම්ම විතරයි ලෝකේ වටේ ඔක්කොමලා මගේ රෙජිස්ටර් වුණා දැන් අදටත් කරනවා ඉතින් ඕස්ට්‍රේලියාව වල USA වල කැනඩා වල යුරෝප් හැමතැනම ළමයි ඉන්නවා එදා ඉඳන් අද වෙනකම් ඔන්ලයින් ක්ලාසස් ඔන්ලයින් කරනවා ඉතින් ඒක මට මුල් මාස දෙකේ තුන අමාරු නැහැ මොකද එක දිගට කම්පියුටරේ ඉස්සරහා ඉඳලා ඊට පස්සේ මම ස්පෙක්ස් දෙයක් පාවිච්චි කරලා මේක හුරු වුණා හුරු වෙලා මේ දැන් පොඩක් ආය ෂෝස් පොඩක් පටන් ගත්තනේ දැන් ටික ක්ලාසස් එකගෙන අර දෙකම බැලන්ස් කරගෙන යනවා ඊට අමතරව මම එක ආයතනයක අනුරාධපුර පැත්තේ මම ළමයි ටිකක් බාරගෙන වර්ක්ෂොප් කරනවා මාසෙකට දෙපාරක් ගිහිල්ලා දවස් දෙකක් කලම්බෝලත් මගේ ඇකඩමිය තිබුණ නුගේ කොට ඒක පොඩ්ඩක් නැවැත්තුවා මේ අර සෙකන්ඩ් ටයිම් කොරෝනා එක ඇවිල්ලා මේ අය ස්ටක් වුණ නිසා දැන් අය ප්ලෑන් කරනවා මගේ ටයිම් එකත් එක්ක මට ෆ්‍රී තිබ්බොත් මම කලම්බෝ අය ෆිසිකලි ක්ලාස් එක ස්ටාර්ට් කරන්න ඉන්නවා ඒ අර ඉගෙනගත්ත දේ සහම ප්‍රැක්ටිකලි ඉගෙනගත්ත දේත් එක්ක දැන් මම ළමයිට දෙයක් දෙන්න ආසයි මොකද ඒක හරිම ප්‍රුක්තිමත් ඒ කියන්නේ අර දැන් ෂෝ ගැලරි ගිලා සින්දු කියලා සල්ලි ගන්න එක හරි නමුත් අර ටීච් කරද්දි දෙයක් අර දෙයට වඩා මම පුදුම සන්තෝෂ වෙනවා හිත පිරෙනවා හිත පිරෙනවා කියන්නේ මම දන්න දෙයක් මම ඉගෙනගත්ත දෙයක් ළමයකට දෙනකොට අර මුදල් වලට වඩා ඒක සෑහෙන ප්‍රුක්තිමත් වෙනවා මට ලින්ක් එකක් එවන්න මත් ෂෙරල් ඔයාගේ අනාගතේ මොන වගේද මේ එන ටාගට්ස් ටික මොන වගේද ඉදිරියේදී එන හරියට ස්ටේබල් වෙන්න ඕන දෙයක් ඉගෙනගෙන ඒ පැත්තෙන් යන්න බිස්නස්මන් කෙනෙක් වෙන්න. ඉතින් කලාව පැත්තෙන් හොඳ නිර්මාණ හම්බ වුණොත් මට ගැළපෙන දේවල් මම කරනවා. ඉතින් කලාව අතාරින්නේ මේක gift එකක්. මේකෙන්නේ අපිව දකින්නේ දැක්කේ මිනිස්සු මේකරනේ අපිට ආදරය කරේ. ඉතින් ඒක අතාරින්නේ කවදාවත්. ඉතින් ඔක්කොම බැලන්ස් කරගෙන ලස්සනට යනවා. Lovely. Thank you very much අදාසේදී අපිත් එක්ක එකතු වුණාට රුවන් වාචත් අපි දන්නවා busy. Cheryl, thank you so much. Velava aragena apit ekek ekutunata. Thank you. Thank you. Api denata aradhana karata. Hari satutu yada. Oh. Komi stuti CBL aathenath api stuti karana. Ai wage masanka channel 1.
එතුමටත් කාර්ය මණ්ඩල ක්‍රූ එකට හැමෝටම ස්තුති වාට thank you. Thank you so much. Thanks guys අපිත් එක්ක එකතුනාට. ඉතින් CBL මංචි ගෙන එන කොමේ vibes එකයි ඔයගොල්ලෝ එකතු වෙලා හිටියේ. රුවන්ගේ අවසාන ගීතයත් එක්කම අපි සමු ගන්නවා. We will see you guys next time තවත් artist කෙනෙක් එක්ක වෙනස් කතා බහක් එක්ක නාද බෑන්ඩ් එකේ වෙනස්ම musical experience එකක් එක්ක only on channel 1. See you guys next time. ඇමතුමක් ඔබකින් එන කල් හැමදා මග බලා හිටියත් තව නෑ ලැබිලා මාව දමා ගියදා ඉඳලා තාම ඔබේ මතකේ හැරදා යන් අද ඊයේ වගේ සෙනෙහේ මට ඔබේ රැඳිලා තියේ හදවතේ මැරුණත් දෙකවල හිඳි මුයි කිවේ මට තරහක් නෑ මගේ කිසිදා හදවතේ මම දියුරන්නම් ඔබ කෙරේ සතුටින් නැතිනම් ලොවේ ඔබගේ සතුටත් ඇමතුමක් ඔබගෙන් එන කල් හැමදා මග බලා හිටියත් තව නෑ ලැබිලා මාව තමා